අලුවන් 10 වසර දරුවනේ අපිට හදිසියෙන් පන්ති නතර කරපු නිසා ඔයාලගේ පාඩම් ටික ඒ කලාව වගේම පිළිවෙලකට කරගෙන යන්න ඕනි කාලය ගත වෙනව නැත්තම් මුලින්ම සිකුරාදා පන්තියේ පොඩ්ඩක් ඉදිරියෙන් ඉන්නේ ඉරිද පන්තියට පාඩම් කරන්න බැරි වුණේ අපිට අන්තිමට ඒ නිසා සිකුරාදා පන්තියේ කරපු පාඩමයි ඉරිද පන්තියේ පාඩමයි සමාන කරගන්න අපි ඉස්සෙල්ලා බලනවා අද ඊට අමතරව ද්‍රව පීඩනය ඉවර කරගන්න පන්ති දෙකටම මේ පාඩම බලන්න වෙනවා ඊට අමතරව පුතේ මුලින්ම පොඩි උපදේශයක් දෙන්නම් මේ වීඩියෝ ටික හරියටම බලන්න එක මේක භෞතික විද්‍යා පාඩමක් නිසා මම කියනවා ගණන් හදන්න වෙන්නේ වාර මම ගණන් දෙනවා දීලා වාර වීඩියෝ එක නවත්තන්න වීඩියෝ එක නවත්තලා වාර ගාන හදන්න හදලා ආයෙ ප්ලේ කරන්න එතකොට වාර ගාන හරි වැරදි බලා ගන්න පුළුවන් එහෙම නැතුව දිගටම මේක අහන් ඉඳලා මම හදන ගාන ලියාගෙන ගියා කියලා ඔයාලට කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ වරදින්න හරි ඔයාලා ගණන් ටික හදන්න වෙනවා අපි දැන් ගිය සතියේ සිකුරාදා පන්තියේ ඉරිදා පන්තියේ කතා කරමු ද්‍රව පීඩනය එක තැනකට සමාන වෙන තැනකට ගන්න උත්සාහ කරමු ඒකෙදී අපි ඉස්සෙල්ලාම කතා කළා ද්‍රව පීඩනයේ ලක්ෂණ ටික අන්න ඒ ටික අපි දැන් කරුණාවෙන් පොඩ්ඩක් බලා ගන්න ද්‍රව පීඩනයේ ලක්ෂණ ටික අපි මේ මෙහෙම කතා කළා පළවෙනි එක තමයි ද්‍රවයක පීඩනයේ සෑම දිශාවක් ඔස්සේම ක්‍රියාත්මක වෙනවා ඝනයක වගේ නෙමෙයි අපි ඒක ඉගෙන ගත්තා මේ වගේ බඳුනකට වතුර දාලා ඒකේ පොලිතින් බඳුනකට වතුර සිදුරු කරාම හැම දිශාවෙම එක සමාන විදිහ නේද ඒක අපිට මේ විදිහට ලක්ෂණ කරන්න පුළුවන් කියලා කිව්වා දෙවෙනි එක තමයි ද්‍රව පීඩනයේ දෙවෙනි ලක්ෂණය ද්‍රවයක ගැඹුර වැඩි වෙනකොට ද්‍රව පීඩනය වැඩි වෙනවා ගැඹුර මනින්නේ පුතේ අපි මෙතන ඉඳන් මෙතෙන් නම් ගැඹුර මෙතෙන්ට අඩුයි ළඟම තැන ඊළඟට වැඩි ගැඹුර මෙතෙන්ට ඊළඟට වැඩිම ගැඹුර මෙතෙන්ට ගැඹුර වැඩි වෙන්න ද්‍රව පීඩනය වැඩි වෙනවා තුන්වෙනි එක එකම ද්‍රවයේ එකම මට්ටමේ ද්‍රව පීඩන සමාන වීම එකම ද්‍රවයේ එකම මට්ටමේ ද්‍රව පීඩන සමාන වීම අතරේ කතා කළා පන්ති දෙකටම කිව්වා තුන්වෙනි එක තමයි මතු පිට හැඩය ඉහළ තියෙන හැඩය ද්‍රවයක පීඩනයට බලපාන්නේ නැහැ බලපාන ද්‍රව කඳේ ලම්බක නැත්තම් සිලස් උස විතරයි මේ වෙයි සිලස් උස සමාන නිසා ABC ලක්ෂ තුනේම මේ උඩ හැඩය බලපාන්නේ නැහැ ද්‍රව පීඩන තුන සමානවා කියන සරල කතාවක් ටික අපි කිව්වා ගිය සතියේ ඒ නිසා ද්‍රවයක පීඩනය ගණනය කිරීමේදී මෙන්න මේ සමීකරණය භාවිත වෙනවා කිව්වා මේ සමීකරණය මතක තියාගත්තොත් ද්‍රව පීඩනය ගණන් හදන්න පුළුවන් වගේම ද්‍රවයක යම් ලක්ෂයක පීඩනයට බලපාන සාධක වන්නේ කිව්වා ඒ සාධක තුන මෙතන තියෙනවා HOG කියලා මතක තියාගන්න කිව්වා H ද්‍රව කඳේ උස මීටර වලින් ගන්න ඕනේ ρ ද්‍රවයේ ඝනත්වය ඝන මීටර කිලෝග්‍රෑම් වලින් දෙනවා G ගුරුත්වාකර්ෂණය ඔය තුනම දෙන්න. එතකොට ද්‍රවයක යම් ලක්ෂයක පීඩනයට බලපාන සාධක වන්නේ කිව්වොත් ඒක ඉහළ ස්වභාවයේවත් හැඩයේවත් පතුලේ වර්ගඵලයේවත් නෙමෙයි. ද්‍රව කඳේ උස ද්‍රවයේ ඝනත්වය සහ ගුරුත්වාකර්ෂණය විතරයි. උදාහරණයක් විදියට අර ඕලේ විභාගයේදී ප්‍රශ්නයක් මම පොඩ්ඩක් මතක් කරොත් එහෙම අරට මෙන්න මෙහෙම බඳුන් කීපයක් අපි එක එක හැඩවලට බඳුන් කීපයක් තියලා ඒවැ එකම ද්‍රවයය දාලා තියෙනවා එකම ද්‍රවයේ දාලා තියෙනවා මේ බඳුන් වලට එකම ද්‍රවයේ දාලා තියෙනවා මේ බඳුන් වලට අපි හිතමු මේ පළවෙනි අවස්ථාවේ තියෙන බඳුනේ ද්‍රවය තියෙනවම මේක මෙහෙම මේක මෙහෙම ඊළඟට තව බඳුනක් අපි හිතමු මෙහෙම තියෙනවා ඒකේ ද්‍රවයේ චුට්ටක් උඩට දාලා තියෙනවා මේ තුනේම ද්‍රව කඳන් තුන සමානව දාලා තියෙනවා ඊළඟට මේකේ පතුල ගොඩාක් හීනෙට හදලා තියෙනවා මේ විදිහට අහනවා 1 2 3 4 අවස්ථා හතරේ එකම ද්‍රවයේ දාලා තියෙනවා මේ විදිහට ඒ දාලා තියෙන බඳුන් හතරෙන් පතුලේ ද්‍රව පීඩනය වැඩිම බඳුන. දැන් පතුලේ ද්‍රව පීඩනය වැඩිම කියපු ගමන් වලට ඝන අවස්ථාවේ ඝන ද්‍රව්‍ය වල පීඩනයට වර්ගඵලයේ බලපාන නිසා වලට අංග උත්තර ගන්න හිතෙන්නේ මේක. හේතු වර්ගඵලයේ අඩුයි පීඩනය වැඩි කියන දන්නට ඔයාලා යනවා. නමුත් ඒ උත්තරේ වැරදි උත්තර මට වෙලාව දීන්න බෑ වලට. තේරුම් ගන්න මේ උස සමාන නිසා මේ තුන් දෙනාගේම පීඩන සමානයි ද්‍රව කඳේ උස වැඩි මෙතන නිසා හතර වැඩි එක තමයි ද්‍රව පීඩනේ වැඩි උත්තරේ එක නෙමෙයි උත්තරේ කීයද හතර අන්න ඒ වගේ ඒව එනවා ඒ නිසා මතු පිට හැඩය බලපාන්නේ නැති එක මම මේ කිව්වේ පතුලේ වර්ගඵලයේ බලපාන්නේ නැති එක මම කිව්වේ ද්‍රව පීඩනේට බලපාන්නේ ද්‍රව කඳේ මේ සිරස් උස දෙවෙනි එක ද්‍රවයේ ඝනත්වය තුන්වෙනි ගුරුත්වාකර්ෂණය මම දැන් ඉස්සෙල්ලා කිව්වා වගේ පුතේ ගණන් ටිකක් දෙන්න
ඒ ගණන් ටික හදන්න ඔයාලා ගණන් ටික ලියාගෙන මේ වීඩියෝ ක්ලිප් එක නතර කරන්න. නතර කරලා ඊට පස්සේ ගණන් ටික හදලා ඊට පස්සේ ආයෙ ප්ලේ කරන්න. ප්ලේ කරලා ගණන් වල උත්තර හරියද කියලා මම හදන එක බලන්න නැතුව මං එක ගණන් හදන්න යන්න එපා ඔයාලා. ඔයාලා කලින් හදලා ආයෙම වීඩියෝ එක ප්ලේ කරගන්න. හරියටම පළවෙනි ගාන ජනබඳුනක ගැඹුර සෙන්ටිමීටර් 50ක් වන අතර ඒ පතුල මත ද්‍රව පීඩනයේ කොපමණද? ඒ පතුල මත ද්‍රව පීඩනයේ කොපමණද? දෙවනි ගාන ජලාශයක පතුල මත පීඩනය පැස්කල් 1500ක් වන අතර පැස්කල් 1500ක් වන අතර එම ජලාශයේ ගැඹුර කොපමණද? ජලාශයේ ගැඹුර කොපමණද? තුන්වෙනි ගාන දිග පළල සහ උස මීටරයක් බැගින් වන ජල ටැංකියක දිග පළල සහ උස මීටරයක් බැගින් වන ජල ටැංකියක සෙන්ටිමීටර 50ක් උසට ජලය පුරවා ඇත. සෙන්ටිමීටර 50ක් උසට ජලය පුරවා ඇත. පතුල මත යෙදෙන බලය කොපමණද? පීඩනය විහානත්තේ බලය. පතුල මත යෙදෙන බලය කොපමණද? හරි. දැන් සටහන් පොතේ ලියාගන්න මේ මේ ගත්තයන් ටික දෙනවා විභාගෙදී. ජලයේ ඝනත්වය 1000යි. මේ ජලයේ ඉඳලා 1000 ඝන මීටර කිලෝග්‍රෑම්. गुरुत्वत्तरणय 10යි ms ඍණ 2 ජලයේ ඝනත්වය 1000යි गुरुत्वत्तरणय 10යි කියන එක ඒකට සහිතව ලියා ගන්න. හරි දැන් ඔයාලා වීඩියෝ එක ඕෆ් කරලා මේ ගණන් තුන හදන්න. වීඩියෝ එක නතර කරලා ඔෆ් කරලා ගියන් නතර කරලා මේ ගණන් තුන හදන්න. හදලා ඊට පස්සේ උත්තර හරිද කියලා බලන්න. මම වීඩියෝ එක දිගටම කරගෙන යනවා. ද්‍රව පීඩනයේ සමානයි සමීකරණයේ h rho g මතක තියෙනවනේ පුතේ. h ද්‍රව කඳේ උස්ස, rho ද්‍රවයේ ඝනත්වය, g ගුරුත්වාකර්ෂණය. දැන් පළවෙනි ගණනත් එක බලපුවාම පළවෙනි එක තමයි ඔයාලා මේ සමීකරණය ලියන්න පුතේ විභාගෙදී. ඒකට ගණන් ලකුණක් හම්බ වෙනවා. සමහර අවස්ථාවලදී ඒ ලකුණු නැති වෙලා යනවා තියෙනවා. ඒ නිසා ද්‍රව පීඩනයේ සමානයි h rho g. දෙවෙනි එක තමයි ද්‍රව කඳේ උස්ස ආදේශ කරන්න සෙන්ටිමීටර් 50ක්. සෙන්ටිමීටර් 50ක ජල බඳුනක අපේ හිතමු මෙන්න මේ සෙන්ටිමීටර් 50ක පතුලක තමයි පීඩනය යහන්නේ. එතකොට සෙන්ටිමීටර් 50 දැම්මා. ජලය නිසා ඝනත්වය 1000 දිග තියෙනවා. මම ඒකට දාන්න යන ඉඩ මෙතන මදි වෙන හින්දා. ඊළඟට ගුරුත්වාකර්ෂණය 10යි. අන්තිමට අපි ඒකක දාමු ඒකකය. එතකොට නිවැරදි ආදේශ කිරීම. මෙන්න උස, මෙන්න ඝනත්වය, මේ ගුරුත්වාකර්ෂණය. ඔය ආදේශය කරාට පස්සේ ඔන්න තේරෙන්න ඕනේ මේ සෙන්ටිමීටර් සම්මතයකට නෙවෙයි. ජාත්‍යන්තර සම්මතයකේ නෙමෙයි. එතකොට දිග හරි දුර හරි උස හරි වයින සම්මතයකකය ජාත්‍යන්තර සම්මතයකේ මීටර. සෙන්ටිමීටර මීටර කරාන 100 බෙදෙනවා. ඔන්න මේ දක්වා දැන් දුවනම් පියවර ගණන් අහුන් තුනක් හම්බ වෙනවා නේද? ඒකෙන් දෙකක් හම්බ වෙනවා. මේ සමීකරණයට එකයි මේ ආදේශය නිවැරදි. තුන්වෙනි පියවර පුතේ දැන් මේක සුළු කරන්න. බිංදු 2යි 5යි 5000යි 5000යි. ඔයාලා ඒකකේ දාන්න ඕනේ එක්ක පැස්කල් එක්ක වර්ග මීටර නිව්ටන් කියලා පිළිගෙන ගත්ත පීඩනයයි ඒකකය. ඒක තුන්වෙනි ලකුණ හම්බෙන්නේ මේ ඒකකයේ සහිත පිළිතුරට. තමන් ඒක හරිද කියලා දැන් බලාගන්න, වැරද්ද නිවැරදි කරගන්න විතරක් මේ කාලය දෙන්නේ. ඔයාලගේ ගාන තනියෙන් හදන්න ඕනේ. වීඩියෝ එක ප්ලේ කරන එක නවත්තලා.
දෙවනි ගානත් ඔයාල හදලා ඉවර වෙලා නම් බලමු උත්තර ටික හදලා නැත්නම් දෙවනි ගාන හදා ගන්න හදලා ඉවර වෙලා මේ වීඩියෝ එක ප්ලේ කර ගන්න හරි දෙවනි ගානේ පීඩනේ දීලා දින්න ඔයාලා ගත්තොත් එහෙම මේ ජලාශයක පතුල මත යෙදෙන පීඩනේ දීලා දිනවා පීඩනේ පැස් කරලා 1500 ඒතර ද්‍රව පීඩනේ දීලා තියෙනවා ඒක ආදේශ කරන්නේ මෙතෙන්ට මොකද පීඩනේ අපි දන්නවා අහන්න h ගැඹුර නැත්තම් උස ද්‍රව කඳේ උස h අහන්න ද්‍රවයේ ඝනත්වය දීලා තියෙනවා ජලය නිසා 10 ගැටලුවක් නැහැ ගුරුත්වාකර්ෂණය දීලා තියෙනවා 10 එතකොට ද්‍රව පීඩනේ සමානයි h වගේ සමීකරණේ ලිව ලකුණයි නිවැරදි ආදේශය කළා ලකුණයි ඊළඟට අපි මේක සුළු කරගන්න මේක සුළු කරන්න ගියාට පස්සේ ඔයාලා දන්නවා h සමානයි 1500 මේ පැත්ත තියෙන්නේ බෙදීම මේ 10 වැඩි කිරීම 1000 කියන්නේ 10000යි 10000 මේ පැත්තට එනවා ආවට පස්සේ උඩ තියෙන බිඳු දෙකකට බිඳු දෙකක් කැපෙනවා කැපුණාට පස්සේ h ගැඹුර සමානයි 15 බෙදීම 100 කියන්නේ දශම ස්ථාන දෙකක් වෙන හින්දා දශම 1.5යි සම්මත ඒකකයේ දුර මයින උස මයින මේ මේ දව කඳේ උස මීටර දශම 1.5යි එතකොට මීට දශම 1.5යි ඒකකයේ උත්තරේ දෙන්න ඕනේ ලකුණයි ආදේශයේ සමීකරණය. හරි දෙවෙනි ගාන හරියය ඒක නිවැරදි නම් හොඳයි. දෙවෙනි ගාන හද නැතිය ඉන්නවා නම් ඉක්මනින් ඒක හදාගන්න. තුන්වෙනි ගාන දැන් හදන්න වීඩියෝ එක නවත්තලා හරි ප්ලේ කරන එක නවත්තලා තුන්වෙනි ගාන හදන්න. තුන්වෙනි ගාන පොඩ්ඩක් වෙනස්. තුන්වෙනි ගානේ වෙනස අපි තුන්වෙනි ගානට පොඩි සටහනක් ඇදගමු. මීටරයක් උස මීටරයක් පළල මීටරයක් දිග ටැංකියක් ගැන කියනවා. ඒ ටැංකියේ පතුල මත ද්‍රව පීඩනය අපේ අහන්නේ බලයයි අහන්නේ. අපේ හිතමු දැන් මෙන්න මීටරයක් උසයි මීටරයක් දිගයි ඊළඟට මීටරයක් උස මීටරයක් දිග මීටරයක් පළල කිව්වහම මෙන්න මේ පැත්තට මීටරයක් තියෙන්න බෑ. මේ පැත්තට මීටරයක් තියෙන්න බෑ. ඔන්න ඔය කියන ජල ටැංකියක් තමයි මේ කියන්නේ. හරි. දැන් මේක සෙන්ටිමීටර් 50ක් උසයි වතුර තියෙන්නේ. සම්පූර්ණයෙන් වතුර පුරවලා නැහැ. සෙන්ටිමීටර් 50ක් උසට ඔන්න මම වතුර දැම්මා. එතන මෙතෙන්ට තමයි වතුර තියෙන්නේ. ඊළඟට කියනවා අපිට මෙන්න මේ පතුල මත යෙදෙන බලය. බලය අහන්න පීඩනේ නෙමෙයි. බලය අහන්න. හැබැයි අපි දන්නවා පීඩනේ සමානයි බලයේ විදිම වර්ගඵලය කියලා. මෙතෙන්ට යෙදෙන පීඩණය ද්‍රව පීඩණය මේ උස ද්‍රව කඳ නිසා මේකේ උස සෙන්ටිමීටර් 50ක් උස ජල කඳින් මෙතෙන්ට ඇති කරන පීඩණය හොයාගත්තා නම් මේ වර්ගඵලය මත යෙදෙන බලය ලේසියෙන් හොයාගන්න පුළුවන්. දැන් අපි යනවා ඒ සමීකරණය ආදේශ කිරීමට. හරි. අපි දැන් පතුල මත ද්‍රව පීඩණය හොයාගන්න. පතුල මත ද්‍රව පීඩණය පීඩණය සමානයි hog මේ ද්‍රව කඳේ උසත් සෙන්ටිමීටර් 50. ඉතින් මේක දාන්න බෑ මීටර් කරන්න එපා වල. ද්‍රවයේ ඝනත්වය ජලයේම කියලා කියනවා 10යි. ගුරුත්වජ ත්වරණය 10යි. එතකොට දැන් මෙතන පීඩන ද්‍රව පීඩනය මේ ද්‍රව පීඩනයත් මේ පතුලේ වර්ගඵලය මේ මීටර 1යි මෙතන මීටර 0.5යි මෙතන මීටර 1යි පතුලේ වර්ගඵලය පීඩනයේ සමානයි බලයේ බෙදීම වර්ගඵලය කියලා අපි කලින් ගණන් දෙනවා. ඒක කෙලිමෙතෙන් ආදේශ කරන්න පුළුවන් මොනවා. එහෙම නැත්නම් පීඩනය හොයලා පස්සේ ගන්නත් පුළුවන්. පීඩනේ මෙහෙම හොයමු. ඔන්න. හරි. ඔයාලා හොයපු කොයි විදිහේ වුණත් මේක හරි. පීඩනය එනවා පැස්කල් 5000ක් එනවා. මොකද මේ බිඳ දෙකකට මේ බිඳයක් ලැබුණා 50යි 500යි 5000යි. එතකොට වර්ග මීටරයකට නැත්නම් පැස්කල් වර්ග මීටරයක නැත්නම් පැස්කල් 5000ක පීඩනයක් මේ මේ පතුල මත යෙදෙනවා. මේ පතුල මත යෙදෙන පීඩනේ මේ 5000. දැන් අහන්න පීඩනේ නෙමෙයි පුතේ බලය. පීඩනේ දන්නවා නම් බලය හොයන්න හරි ලේසි. අපි දන්නවා පීඩනය සමානයි අභිලම්බ බලය වෙදීම වර්ගඵලය. අර සමීකරණයට ආදේශ කරමු. පීඩනේ හිමුවා. පීඩනේ දව පීඩනේ 5000. බලය. ආන් අහන ප්‍රශ්න. වර්ගඵලය දිග වැඩි කිරීම පළල. මේකේ දිග වැඩි කිරීම පළල කියන්නේ වර්ග මීටර එකමනේ පුතේ. ඒ නිසා දැන් බලන්න උත්තරේ නැහැටි f සමානයි 500 5000 වැඩි කිරීම 1 උත්තරේ 5000මයි එන්නේ බලයේ උත්තරේ එන්නේ ඒකකේ නිව්ටන් ආපස්සට මං හැදුවේ ඉඩමදී ඉඳන්
मिथन पंदा मिथन का पंदा वर्ग मीटरे न्यूटन वर्ग मीटर न्यूटन पंदा तम बल वर्ग पल वर्ग मीटरे मैं वर्ग मीटरे निकेटा एक हरस मुंडेमनतासत्र गुणगढ़ मैं वर्ग मीटर एट अर मीटरे कैपेम वर्ग मीटर वेदे कैपेम कैपड़ पास इतने एक न्यूटन एक उत्तरे मैं न्यूटन ना मैं आवधि की मेके वर्ग मीटर न्यूटन बल ऋण बल एट अर वर्ग मीटरे मे वर्ग मीटरे कैपेम कैपन उतरे न्यूटन एनी सा मे समीकरण आदेश कर समीकरण समीकरण लियान एक के सहित पीड़ित एक के सहित अवसान पीड़ित तर उत्तरे पंद आना अन्हारी तर मे वर्गे गणन ये हदन क्रमेय अभी गण कर्तव्य गण वर्ग तो नम नमुत्ते गण तो नम अभी दें आयम पुनरीक्षण कदम හරිද දැන් අපි දව පීඩනයේ ලක්ෂණ අනුගමනට තවත් පොඩි ක්‍රියාකාරකමකට අදාළ ප්‍රශ්න ටිකක් ලියා ගන්න ඕනේ. මම මේ රූපසටහන ඇඳලා ඊට පස්සේ එකෙන් අහන ප්‍රශ්න ටික අපි ලියන්න ඕනේ ඉස්සෙල්ලා රූපසටහන පැහැදිලි කරන්න මම මෙතන තියෙනවා පුනීලයක් පුනීලේ කෙළවර බැලුම් පටලයක් සල් කරලා දිනවා. ඊට පස්සේ ඒකට රබර් බටයක් දාලා යූනලයක් විදුලි යූනලයක් අරගෙන ඒ යූනලයට පාට කරපු ජලය. ජලය දාලා තියෙනවා. ජලය දාලා ඊට පස්සේ अभी मे यूनल जरेदा मट्टन दिखाई मेक वतुर दापू का मतलब मे दुर्मटन दिख सीडने मट्टे दंधन मट्टे दीयन मे अवस्था विधि अनिवार्य मेन तेरक मणिशा मे विधि पीडने मे आटा दे सी वर्ड पल हड़कियां बी वर्ड उठगियां डी वर्ड ए डी एक डी उड़ी सी पहाड़ी कुणीले बेल पटले यूनल एक्स वाई जाले मेटिक नाम करेंट कल मे प्रश्न पहत रूपे दटवे असुरे प्रश्न वर्ट पीड़िया प्रश्न एक प्रश्न एक पुनीले ए सिट बी वरट गिणगिय विट पुनीले ए सिट बी वरट गिणगिय विट ए सिट बी वरट गिणगिय विट निरीक्षणे कुमग्द निगमने कुमग्द निरीक्षण कुमग्द निगमने कुमग्द देख पुनीले ए सिट सी वरट गिणगिय विट ए सिट सी वरट गिणगिय विट निरीक्षण कुमग्द निगमने कुमग्द ए सिट सी वरट पल्लेहडगिन्नवा निरीक्षण कुमग्द निगमने कुमग्द पुनीले ए सिट डी वरट गिणगिय विट ए सिट डी वरट गिणगिय विट निरीक्षणे कुमग्द निगमने कुमग्द ए डी एक मट्टमे अदगन ए सिट डी वरट गिणगिय निरीक्षणे कुमग्द निगमने कुमग्द इलाय पुनीले ए मट्टमेम तबा ए वलम तबा पुनीले ए मट्टमेम तबा कैपिटल ए मट्टमेम तबा बंधुने द्रव्य बंधुने द्रव्य इवत कर बंधुने द्रव्य इवत कर එම උසටම වෙනත් ද්‍රවයක් දැමුව විට එම
එම උසට වෙනත් ද්‍රවයක් දැමන විට xy වල වෙනස කුමක් වේද? xy වෙනස කුමක් වේද? එයට හේතුව ලියන්න. xy වල වෙනස කුමක් වේද? හේතුව ලියන්න. හරි. හොඳයි. ඔයාලා දැන් ඔය රූපේ අඳින්න ඇඳලා ප්‍රශ්න වලට උත්තර ලියන්න වීඩියෝ එක ප්ලේ වෙන එක නවත්තලා ඔය රූපේ ඇඳලා ප්‍රශ්න වලට උත්තර ලියන්න ඊට පස්සේ උත්තර ලියලවලා මං කියන උත්තරත් එක ගලපන්න හරියද කියලා එහෙම නැතුව දැන් දිගටම උත්තර හරියට ලියාගෙන එහෙම යන්න එපා හරි මම දිගටම පාඩම් කරන් යනවා ඔයාලා වීඩියෝ එක නවත්තන්න නවත්තලා ඊට පස්සේ උත්තර ලියන්න ලියලා ඉවර වෙලා ප්ලේ කරන්න ගන්න වීඩියෝ එක මම කියන එක ඔයාලට තේරෙන්නේ නැහැ හරි ඔයාලා උත්තර ලියුවා නම් හරියට පළවෙනි උත්තරය A = B වලට යනවා කියන්නේ පුතේ ද්‍රවයේ ගැඹුර අඩු වෙනවා මේ මෙතන දැන් මෙතන ගියා ද්‍රවයේ ගැඹුර දැන් මෙච්චරයි ගැඹුර අඩු වුණ ගමන් ද්‍රව පීඩනය අඩු වෙනවා මෙහෙන් දෙන පීඩනය අඩු වෙච්ච ගමන් අනිවාර්යෙන් මෙහෙන් මෙයා උඩට එනවා මෙයා පහළට එනවා xy මට්ටම xy මට්ටම් අතර වෙනස අඩු වෙනවා එහෙම නැත්නම් x ඉහළට යනවා y පහළට යනවා x ඉහළටත් y පහළටත් යනවා නැත්නම් xy මට්ටම වෙනස අඩු වෙනවා මේ මේ දෙන්නගේ වෙනස අඩු වෙනවා මේ පරතරය අඩු වෙනවා එතකොට ඒකේ නිගමනය ගැඹුර අඩු වන විට ද්‍රව පීඩනය අඩු වෙනවා ද්‍රවයක ගැඹුර අඩු වෙනකොට ද්‍රව පීඩනය අඩු වෙනවා එහෙනම් නැවත සැරයක් මම උත්තරේ ලියන්නම් ඔයාලගේ වැරදි නම් හදාගන්න xy මට්ටමේ වෙනස අඩු වේ නිගමනය ගැඹුර අඩුවන විට ද්‍රව පීඩනය අඩු වීම අඩුවනට ද්‍රව පීඩනය අඩු වීම දෙවැනි එක A ඉඳන් C වලට ආන් දැන් ගැඹුර වැඩි කරලා තියෙනවා මේ දැන් මෙතනට තියෙන ගැඹුර දැන් මෙතෙන්ට මාරු කරනවා A වල ඉඳන් C වලට දැන් ගැඹුර මේ ඉඳන් පල්ලෙහාට දැන් එහෙනම් මේ xy ද්‍රව මට්ටම් වෙනසක් වෙයි අනිවාර්යෙන් මෙයා තවදුරටත් පහළට යනවා පහළට යනවා පීඩනය වැඩි වෙනවා මෙයා තවදුරටත් ඉහළට යනවා එහෙනම් xy වෙනස අනිවාර්යයෙන් වැඩි වෙනවා මේ xy පරතරය නැත්තම් මේ xy අතර වෙනස මේ මට්ටමේ වෙනස වැඩි වෙනවා එතකොට නිරීක්ෂණය xy මට්ටමේ වෙනස වැඩි වෙයි xy මට්ටමේ වෙනස වැඩි වෙයි නිගමනය නිරීක්ෂණය xy මට්ටමේ වෙනස වැඩි වෙයි නිගමනය ගැඹුර වැඩි වන විට ද්‍රව පීඩනය වැඩි වෙනවා ගැඹුර වැඩි විට ද්‍රව පීඩනය වැඩි වෙනවා නිගමනය ගැඹුර වැඩි විට ද්‍රව පීඩනය වැඩි වෙනවා හරි ඊළඟට කියන්නේ සරල එකක් මෙයා මෙතන ඉඳලා මෙතෙන්ටම ගිහිච්චා ඒ කියන්නේ මට්ටම වෙනස් කරේ නැහැ එකම ද්‍රවයේ එකම මට්ටමේ ද්‍රව පීඩන වෙනස් වෙන්නේ නැහැ එතකොට මේ මට්ටම අපිට ඉස්සෙල්ලා තිබුණ මට්ටම දැන් මෙතනනේ ඔතන තිබුණා කියලා මෙයා පහර නැතිබ්බේ මෙතන තිබුණා කියමු දැන් එතකොට මෙන්න මේ වෙනස කියන්නේ මේ වෙනස වෙනස් වෙන්නේ නැහැ A වල තිබුණේ මේ උසම නම් වෙනස D වලට ගියත් මේ වෙනසමයි හේතුව එකම ද්‍රවයේ එකම මට්ටමේ ද්‍රව පීඩන වෙනස් නොවීම. හරි එහෙනම් ඒකට උත්තරේ කියන්නේ xy මට්ටම වෙනස් නොවේ. xy ද්‍රව මට්ටම වෙනස් වෙන්නේ නැහැ. A ඉඳන් D වලට ගෙනෙච්චට. නිගමනය එකම ද්‍රවයේ එකම මට්ටමේ එකම ද්‍රවයේ එකම මට්ටමේ ද්‍රව පීඩන සමාන වීම එකම ද්‍රවයේ එකම මට්ටමේ ද්‍රව පීඩන සමාන වීම හරි පුතේ දැන් අපි අන්තිම ප්‍රශ්න බලමු ඕකේ තියෙන දැන් අපි දුන්න අන්තිම ප්‍රශ්නය
මේක ජලය නම් තියෙන්නේ අපි මේකට භූමි තෙල් දාන්න පුළුවන් මේකට පොල් තෙල් දාන්න පුළුවන් වතුර අයින් කරලා හැබැයි මේ උසටම වෙන ද්‍රවයක් දැම්මොත් ද්‍රවය වෙනස් කරපු ගමන් අන්න ද්‍රව පීඩනයට බලපාන අනිස්සාදකයේ එච්චර රෝ ඝනත්වය වෙනස් වෙනවා වෙනස් වන ගමන් මේ මට්ටම් දෙක අනිවාර්යෙන් මේ වෙනස වෙනස් වෙනවා එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් සරලව මේ xy පරතරය නැත්නම් මට්ටම වෙනස් වේ xy ද්‍රව මට්ටම වෙනස් වෙනවා නිගමනය ද්‍රව වර්ගයේ වෙනස් වන විට ඝනත්වය වෙනස් වීම ද්‍රව වර්ගයේ වෙනස් වන විට ඝනත්වය වෙනස් වේ පීඩනය වෙනස් වේ එහෙනම් ලියන්න අන්තිම එක xy ද්‍රව මට්ටම වෙනස් වේ xy පරතරය නැත්නම් xy ද්‍රව මට්ටම වෙනස් වේ නිගමනය ද්‍රව වර්ගයේ වෙනස් වන විට වරහන් ඇතුලේ ඝනත්වයේ වෙනස් වන විට ද්‍රව පීඩනයේ වෙනස් වීම ද්‍රව පීඩනයේ වෙනස් වීම හරි ලියන මාතෘකාවක් පුතේ ඊළඟට ද්‍රව පීඩනය මගින් ශක්ති සම්ප්‍රේෂණය ද්‍රවීනේ මගින් ශක්ති සම්ප්‍රේෂණය ද්‍රවීනේ මගින් ශක්ති සම්ප්‍රේෂණය ද්‍රවීනේ මගින් ශක්ති සම්ප්‍රේෂණය අපිට පුතේ ද්‍රවීනේ මගින් ශක්ති සම්ප්‍රේෂණ අවස්ථා දෙකක් කතා කරන්න තියෙනවා ඒ එකක් තමයි ද්‍රාවජ එක්කුව සහ වාහන ඔසවනේ අපි හොයිස්ටර් කියලා කතා කරන්නේ වාහන ඔසවන තැන්වල තියෙන ද්‍රාවජෙක් පොඩි වාහනයක් රෝදයක් ගලවන්න වුණාම අපි මේ විදිහට භාවිතා කරන මේ විදිහේ උපකරණේ ද්‍රාවජෙක් කොහොම එකක් තියෙනවා මෙතන පිස්ටන් එකක් තියෙනවා ඊට පස්සේ මෙතන පොඩි සිලින්ඩරයක් තියෙනවා මෙතනින් අපි ටොකස් ටොකස් ගාලා සුපම් වාහනේ උපිස්සෙනවා ද්‍රාවජෙක් හොයිස්ටර් කියන්නේ වාහන ඔසවන සර්විස් සෙන්ටර් වල වාහන ඔසවන යන්ත්‍රය වගේ ඊළඟට අනිත් එක තමයි වාහනවල තිරිංග පද්ධතිය දෝපීන්නේ මගේ ශක්ති සම්ප්‍රේෂණ ලබා ගන්න අවස්ථා දෙක අපි ලියමු මාතෘකාව දෝපීන්නේ මගේ ශක්ති සම්ප්‍රේෂණය එක ද්‍රවජක්කුව නැත්නම් දෝපීන්න ජක්කුව කියන එක ද්‍රවජක්කුව සහ වාහන ඔසවනේ ද්‍රවජක්කුව සහ වාහන ඔසවනේ දෙක වාහනවල තිරිංග පද්ධති වාහනවල තිරිංග පද්ධති හරි පුතේ එහෙනම් ලියන්න අංක 1 දාලා කෙටි මාතෘකාවක් ද්‍රාවජක්කුව කමාවක් වාහන ඔසවනේ ද්‍රාවජක්කුව කමාවක් වාහන ඔසවනේ හොඳයි අපි මේ වාහන ඔසවනේ නැත්තම් ද්‍රාවජක්කුව කියන දෙන්නගෙම එකම මූලධර්මයේ ක්‍රියාත්මක වෙන්නේ අපි අඩු බලයක් යොදලා වැඩි බරක් ඔසවනවා අඩු බලයක් යොදවලා වැඩි බරක් ඔසවනවා අපි ජැක්කුව මත නිව්ටන් 100ක් යොදලා නිව්ටන් 1000ක වාහනයක් ඔසවනවා සරල උදාහරණයක් කිව්වේ ප්‍රායෝගික වගේ යන වෙනස් වෙයි නමුත් මම සුළු කරගන්න පුළුවන් හිතේ ගණන් ටිකක් මෙතන දෙන්නම් වලට දෙනකොට ගන්නවා එතකොට දැන් මම F1 බලය මම මේ අතින් යොදන බලය දැන් මෙතන තමයි මෙතනින් තමයි මේ බලය යොදන්නේ ටොස් ටොස් ගන්න එතකොට මෙතනින් තමයි මම යොදන බලය ඒ බලය මේ පිෂ්ඨනයේ දිගේ කුඩා විශාල කුඩා පිෂ්ඨනයේ දිගේ මේ හරහා මේ විශාල පිෂ්ඨනයේ සම්ප්‍රේෂණය වෙනවා අන්න ඒක පීඩන සම්ප්‍රේෂණය ද්‍රවය මගින් කරන්නේ මේ තියෙන ද්‍රවය දැන් මේ සිලින්ඩර දෙකක් තියෙනවා මේ එක සිලින්ඩරයක් සීනි නැත්තම් පිෂ්ඨනයේ සීහින් අනිත් එක වර්ගඵලයේ වැඩි වලට පේනවා එතකොට මේ විශාල කුඩා පිෂ්ඨනයේ මත නැත්තම් කුඩා සිලින්ඩරයේ මත යෙදෙන බලය අපි යොදන බලය F1 අපි F1 කුඩා බලයක් යොදලා මේ විශාල පිෂ්ඨනයේ අපි යොදා ගන්න උඩට ගන්න ප්‍රයෝජනට ගන්නවා F2 විශාල බලයක්. ඒකෙන් තමයි මේ වාහනේ උඩුස්සන. මෙතන යොදන බලය F1 මේ අපිට යෙදෙන අපිට ප්‍රයෝජනවත් වෙන බලය F2. එතන මෙහා විශාල පිෂ්ඨණය මෙතන කොටස ගත්තොත් මේ කුඩා පිෂ්ඨණය එතන ඒ කුඩා පිෂ්ඨණයේ වර්ගඵලයක් තියෙනවා. කුඩා පිෂ්ඨණයේ වර්ගඵලය A1. මෙතන විශාල පිෂ්ඨණයේ වර්ගඵලය A2. එතකොට දැන් මම මේ කියනක ආයමත් සැරයක් පැහැදිලි කරන්නම් ඔයාලට. දැන් මේ ද්‍රවයක් මගිනුයි මේ ශක්ති සම්ප්‍රේෂණය කරන්නේ මේ පීඩන සම්ප්‍රේෂණය කරන්නේ අපි කුඩා පිෂ්ඨණය මත කුඩා සිලින්ඩරේ මත අඩු බලයක් F1 බලයක් යොදනවා එතන වර්ගඵලයේ A1 අඩුයි
හැබැයි ඒ පීඩණය ද්‍රවයේ කඳ ඔස්සේ සම්ප්‍රේෂණය වෙලා මෙතෙන්ට වැඩි බලයක් මැඩපවත්තන්න පුළුවන් වෙනවා වැඩි බලයක් F2 උල්ටසවන්න පුළුවන් වෙනවා ඒකට විශාල වර්ගඵලයකුත් තියෙනවා දැන් අපි බලමු මේ අවස්ථාවක මෙයා උසවන මොහොතක එහෙම නැත්නම් මෙයා සමතුලිත කරන් ඉන්න අවස්ථාවක මේ කුඩා පිෂ්ඨණයේ පීඩණයයි මේ විශාල පිෂ්ඨණයේ පීඩණය සමානයි අපි ගත්තොත් එහෙම කුඩා පිෂ්ඨණයේ වර්ගඵලයයි පීඩණය අතර සම්බන්ධය අනුව මේ කුඩා පිෂ්ඨණයේ පීඩණය P1 කියලා ගත්තොත් එතන පීඩණය කියන්නේ මෙයා යොදන බලය අපි යොදන බලය බෙදීම ඒකේ වර්ගඵලයි එතන කුඩා පිෂ්ඨණයේ පීඩණය F1 බෙදීම A1 නැත්තම් බලය බෙදීම වර්ගඵලය කියලා ගන්න පුළුවන් ඒ ඇවිල්ලා කුඩා පිෂ්ඨණයේ මත යොදන පීඩණය විශාල පිෂ්ඨණයේ මත යොදන පීඩණය P2 කියලා ගත්තොත් එහෙම මෙන්න මේ යොදන බලය F2 එතන අපිට හම් වෙන බලය ඒ කොටසේ වර්ගඵලය A2 දැන් බලන්න නැවත සැරයක් කියන්නම් මෙතන පීඩණය කියන්නේ බලය බෙදීම වර්ගඵලය බලය අපි යොදන බලය F1 ඒ එතන පිෂ්ඨණයේ වර්ගඵලය A1 බලය බෙදීම වර්ගඵලය සමානයි පීඩණය මේ පළවෙනි පිෂ්ඨණයේ නැත්තම් මේ මෙතන පීඩණය දෙවැනි අවස්ථාව මෙතන ක්‍රියාත්මක වෙන පිෂ්ඨණය නැත්තම් විශාල පිෂ්ඨණයේ පීඩණය P2 කියලා ගත්තොත් එතන යෙදෙන බලය අපි අර එහෙන් බලය දුපම මෙතනත් බලයක් එනවා සම්ප්‍රේෂණය බලය F2 බෙදීම මේ කුඩා විශාල පිෂ්ඨණයේ වර්ගඵලය A2 එතන මෙතන වෙන මුකුත් නෙමෙයි තියෙන්නේ පීඩණය සමානයි බලය බෙදීම වර්ගඵලය බලය බෙදීම වර්ගඵලය ඒ නීතිය තියෙනවා තමයි පීඩණය සමානයි බලය බෙදීම වර්ගඵලය බලය බෙදීම වර්ගඵලය දැන් මෙයා මේ බලය මැඩපවත්වන අවස්ථාවක එහෙම නැත්නම් මෙයා ඔසවන අවස්ථාවක අනිවාර්යයෙන් මේ දෙපස පීඩන P1 සහ P2 පීඩන දෙක සමාන වෙනවා ඒ සමාන වීම අපි මේ දෙන්න සමාන වීම කියන්නේ මේ දෙන්න සමාන වීම එතකොට අපිට එනවා F1 බෙදීම A1 සමානයි F2 බෙදීම A2 නැවත සැරයක් බලන්න මේ පීඩණය මේ පීඩණයට සමානයි ඒකයි මේ බලය මැඩපවත්වන්නේ එහෙම නැත්නම් ඔසවන්නේ එතකොට P1 පීඩණය කියන්නේ F1 බෙදීම A1 P2 පීඩණය කියන්නේ F2 බෙදීම A2 මෙන්න මේ දෙන්න සමානයි අපි මතක තියාගන්න ඕන සමීකරණය ඕකයි ඕකේ F1 කියන්නේ අපි යොදන බලය පිෂ්ඨණයේ කුඩා පිෂ්ඨණයේ යොදන බලය A1 කියන්නේ කුඩා පිෂ්ඨණයේ වර්ගඵලය F2 කියන්නේ අපට ඒ ලැබෙන බලය එහෙම නැත්නම් අපි විශාල පිෂ්ඨණයෙන් අපිට යොදන බලය එතකොට F1 F2 කියන්නේ ඒක A2 කියන්නේ විශාල පිෂ්ඨණයේ වර්ගඵලය F1 බෙදීම A1 සමානයි F2 බෙදීම A2 කියලා එක්ක මතක තියාගන්න එහෙම නැත්නම් හොඳම දේ තර්කය මෙතන බලයේ බෙදීම වර්ගඵලය මෙතන බලයේ බෙදීම වර්ගඵලයට සමානයි මෙතන පීඩණය මෙතන පීඩණයට සමානයි ඒක තමයි හොඳම ක්‍රමය මොකද විභාගේ අපේ ගණන් අහනවා මෙතන පීඩණය කීයද මෙතන පීඩණය කීයද මේ දෙන්න දෙනවා තීර ගණන් අහනවා මේ දෙන්න දෙනවා තීර ගණන් අහනවා ඊට පස්සේ සමහර දෙන ගන්න පුළුවන් මෙතන බලයක් ඇදලා ඒ බලයෙන් එසවිය හැකි බලය කීයද එතකොට F2 කීයද කියලා අහන්නේ එතකොට මේ තුන් දෙනාම තියලා මෙයා වහන එහෙම නැත්නම් වාහනේ බර නිව්ටන් 10000යි මෙයාගේ වර්ගඵලය 0.01යි මෙයාගේ වර්ගඵලය තවත් 0.001යි කියලා දාලා අපිට අහන්න පුළුවන් මේ බලය කියලා මම ගණන් දෙන්නම්. එතකොට ඔයාලා ඒ ගණන් වර්ග දෙනකොට තේරුම් ගන්න මෙන්න මේ රාශි වලින් එකක් තමයි අපෙන් අහන්නේ. මෙන්න මේ අගයන්ගෙන් එකක් තමයි අපෙන් අහන්නේ. ඒ නොදන්න පදය උත්තර කරලා ඔය දෙන ගණන් හදන්න ඕන මම ගණන් දෙනවා. ඊට කලින් ඔයාලා දැන් මේ සටහන පොඩියට ලියා ගන්න. ලියන්න දවයක් විතර පන්දරේ ලියන්න කුඩා පිෂ්ඨණය මත අඩු බලය පරාමිතිය F1 කුඩා පිෂ්ඨණය මත අඩු බලයක් පරාමිතිය F1 යදා විශාල පිෂ්ඨණය මගින් වැඩි බලයක් ලබා ගැනීම සිදුවේ වැඩි බලයක් ලබා ගැනීම සිදුවේ
හරි පුතේ දැන් ඔයාලා වීඩියෝ එක ප්ලේ වෙන එක නවත්තලා ඔතන මෙන්න මේ රූප ටිකේ ඇඳගෙන හරිද මේ රූප ටික ඇඳගෙන මේ ටික ඉක්මනට නම් කරගන්න p1 කුඩා පිෂ්ඨනේ වර්ගඵලය මත පීඩනේ p2 විශාල කමාදාන පිෂ්ඨනේ පීඩනේ කියලා හරි මේක ඇඳගන්න විනාඩි දෙකක් විතර විනාඩි එක දෙන්නම් හරි දැන් ඉක්මනින් ඇඳගන්න හරි දැන් එනවා ඔයාලා මම කිව්වනේ වීඩියෝ එක නවත්තලා ඔක ඇඳගන්න කියලා ඇඳගෙන නැතිනේ දැන් මම කරේ නැතිනේ වෙලාව ගත වෙන හින්දා ඔයාලා වීඩියෝ එක නවත්තලා දැන් ප්ලේ කරගන්න කොට මම මේ ගණන් ටික දෙන්නම් දැන් ගණන් ටික දීලා පුතේ ආයෙමත් මම කියන්නේ ඔයාලා වීඩියෝ එක නවත්තලා ගණන් ටික හදන්න හදලා මම උත්තර කියනෙම හරිද කියලා බලන්න හරි කියන්නේ පළවෙනි ප්‍රශ්නය කුඩා පිෂ්ඨනේ වර්ගඵලය වර්ගමීට දශම බිංදුවයි එකක්ද විශාල පිෂ්ඨනේ වර්ගඵලය විශාල පිෂ්ඨනේ වර්ගඵලය වර්ගමීට දශම එකක්ද වේ වර්ගමීට දශම එකක්ද වේ වර්ගමීට දශම එකක්ද වේ විශාල පිෂ්ඨනය මත නිව්ටන් 100ක බලයක් යෙදීමෙන් වැරදුනා සෝරි වැරදුනා කුඩා පිෂ්ඨනය මත නිව්ටන් 100ක බලයක් යෙදීමෙන් කුඩා පිෂ්ඨනය මත නිව්ටන් 100ක බලයක් යෙදීමෙන් විශාල පිෂ්ඨනය මතින් බරක් ඔසවයි විශාල පිෂ්ඨනය මතින් බරක් ඔසවයි හොඳයි ප්‍රශ්න 90 අංක 1 කුඩා පිෂ්ඨණය මත පීඩනය P1 කියන එක කීයද කුඩා පිෂ්ඨණය මත පීඩනය කීයද 2 විශාල පිෂ්ඨණය මත පීඩනය කීයද තුන එසවිය හැකි බර නිව්ටන් කීයද අන්තිම එක එසවිය හැකි බර නිව්ටන් කීයද හරි දෙවෙනි ගානත් ලියා ගන්න පුතේ ද්‍රාවජක්කුවක කුඩා පිෂ්ඨනේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 10ක්ද කුඩා පිෂ්ඨනේ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර් 10ක්ද විශාල පිෂ්ඨනේ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර් 40ක්ද විශාල පිෂ්ඨනේ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර් 40ක්ද හරියද වෙන අතර න්‍යූටන් 6000ක වාහනයක් ඉහළට එසවීමට කුඩා පිෂ්ඨණය මත යෙදී යුතු බලය කොපමණද? න්‍යූටන් 6000ක බලයක් එසවීමට එන වාහනයක් එසවීමට කුඩා පිෂ්ඨණය මත යෙදී යුතු බලය කොපමණද? හරි නැවත සරලව එක මම කියන්නම් කුඩා පිෂ්ඨණය වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර් 10යි විශාල පිෂ්ඨණය වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර්
सेंटीमीटर हाथली है वर्ग सेंटीमीटर हाथली है कुड़ा पिस्टन है विशाल पिस्टन है मगिन न्यूटन हवाई दाह का वाहन है कसौन डोने कुड़ा पिस्टन है मते यदि तो बाले को पहुंच गए हरी दें वाला वीडियो का नाम अत्तला वे गाना देख हादन मिनारी हादरा पाह गुस्सा कल हादन हादला ये ना मेरे मामा उत्तर टिक कर ले ले दागे ने ना वाला टीम इधर पास हाई वर्दी बना वो का निकाम में दें दिखेटा वीडियो का बना लिखा नाम अत्तला गाना देख हादन समीकरण होने में एफ वन वेदी में ए वन समान है एफ टू वेदी में ए टू ये समीकरण उड़ा अपनी ये रही ना ए देख बावित करान गाना हादन हरी अभी पलवेनी गाना बलम පළවෙනි ගාන බලමු. ඔයාලා දැන් විනාඩි දෙකක් නවත්තර විනාඩි දෙක තුනක් නවත්තර ගාන හැදුවා කියලා මම විශ්වාස කරනවා. ගාන හදන්න තුනක් පුතේ මේ උත්තර ලියන්න එපා. තේරුමක්ම නැහැ. වැරදුනක් කමන්නේ ගරන්ටි එක හදන්න. හරි. පළවෙනි ගාන කියන්නේ අපිට කියනවා කුඩා පිෂ්ඨනේ වර්ගඵලය. a1 වර්ගඵලය වර්ගමීට දශම බිංදුවයි 1යි. විශාල පිෂ්ඨනේ වර්ගඵලය කියන්නේ a2 ඩි දශම 1යි වර්ගමීටර් a1 උඩා පිෂ්ඨනය මත යොදනවලු නිව්ටන් 100ක් ඊළඟට අහනවා මේ මේකේ ගණන් කීපයක් අහනවා එකක් තමයි මෙන්න මේ උඩා පිෂ්ඨනය මත පීඩනය කීයද කියලා ඒ කියන්නේ p1 අහනවා පළවෙනි ගණන් අහන්නේ උඩා පිෂ්ඨනය මත පීඩනය මේ ඕනම තැනක පීඩනය සමානයි බලය අපි යොදන බලය වෙදීම වර්ගඵලය අපි මෙතන යොදන බලය කියන්නේ උඩා පිෂ්ඨනය මත යොදන බලය f1 දැන් f1 අපිට දීලා තියෙනවා f1 නිව්ටන් 100යි කියලා දීලා තියෙනවා බෙදීම ඒක මත යෙදෙන බලය යෙදෙන වර්ගඵලය අපි ළඟ බලය 100යි වර්ගඵලය වර්ගමීට දශම බිංදුවයි 1යි දැන් තියෙන්නේ සුළු කරන්න පුතේ අමාරු නෑ අසමස්ථාන දෙකක් වෙනකොට උට බිංදු දෙකක් ගන්න ඉච්චරයි තියෙන්නේ එතකොට 10000ක් පැස් කර පීඩණය එනවා 10000 ඔන්න පැස් කර 10000 මෙතන පැස්කල් 10000ක් එනකොට ඒ පීඩණය මෙතෙන්ටත් එනවා. ඒ නිසා ඔයක සමතුලිත වෙලාවේ P1 පීඩණය P2 පීඩණයට සමානයි කියලා අපි කලින් කිව්වයි. ආ මේක දැන් මෙතනදී අපිට සමාන කරගන්න පුළුවන්. ඒ නිසා ආපු මේ P1 පීඩණය පැස්කල් 10000ම තමා අපිට නැත්තම් වර්ග පීඩණය වෙන කිව්වක් කමන්නේ පැස්කල් කියන එක. ඔය අගේම තමා ඉන්නේ P2 පීඩණය. මොකද මෙතන පීඩන දෙක වෙනස් නම් මෙයා එක්ක උල්ට විසිකේනවා මෙයා එක්ක පහළට යනවා ඒ නිසා මේ පීඩන දෙක සමානලාක තමයි මේක යන්ත්‍රණ උරට ඉස්සෙන්නේ මේ පිෂ්ඨනේ මේකේ පීඩන සමානවම තමයි මේක යන්ත්‍රණ උරට ඉස්සෙන සමතුලිත වෙන්නේ අන්න ඒ වෙලාවේ පීඩනේ සමානයි කියලා අපි උපකල්පනය කරනවා ඒ නිසා උත්තරේ දෙවැනි එකටත් පළවෙනි එකේ උත්තරේම තමයි 10000යි ඊළඟට අපිට තියෙනවා ආදේශ කිරීම ඊළඟට අපිට තියෙනවා මෙන්න මේ F2 බලය කීයද කියලා අහනවා හොඳයි F2 බලය කීයද කියලා අහනකොට අපි A ගාන හදාගන්න දැන් අපි මෙන්න මෙතන මම මේ ටික මහනවා මම හිතනවා ඔයාලා දැන් පළවෙනි ගානත් හදාගන්න ඇති කියලා මෙන්න තුන්වෙනි එක මම මෙතන හදනවා ඔයාලට හදාගන්න විනාඩියක් දෙන්නම් දැන් ගාන හදන එක බලන්න හරි ඔයාලා මේ වීඩියෝ එක නවත්තලා හරි ගාන ටික හදාගන්න මම වෙලාවක් දෙන්නම් හරි දැන් අපිට ඕනේ වෙනවා මෙතන F2 බලය හරි දැන් බලන්නකො F1 දන්නවා A1 දන්නවා F2 දන්නේ නැහැ. හරි F2 දන්නේ නැහැ. A1 A2 දන්නවා. ඔය ටික ආදේශ කරමු. F1 බෙදීම A1 කියන උත්තරේ මේ කලිනුත් හැදුවා කමන්නේ අපි දාමු. 100 බෙදීම දශම බිංදුවයි එක සමානයි F2 බලය බෙදීම දශම 1. ඔන්න ඔබ දැන් සුළු කරගන්න තියෙනවා. හරි. දැන් මේක සුළු කරපුවාම F2 උක්ත කරපුවාම උත්තරයක් එයි. A එන උත්තරය අපි ගමු මෙතනින් ඔයාලට පෙනෙයිද මන්දා පේනවා මන් හිතන්නේ මෙතන 100 වැඩි කිරීම මෙයා වෙදී මේ පැත්තට ගියාම අපි දන්නවා වැඩි කිරීම තමයි සමානලකන එහා පැත්තට ඊළඟට මෙතෙන්ට එනවා දශම බිංදුවයි 1 දැන් දශම බිංදුවයි 1කින් අර අගේ අපි පිළිඳන්නයි තියෙන්නේ හරි දැන් ඔයාලා පළවෙනි ගාන හදාගන්න ඔවිස්සෙල්ලා මේකට ඉදමදි මට හදාගන්න දෙවැනි ගාන හදාගන්න ඔක අපරද හැදෙන්න හරි පළවෙනි ගාන හදාගත්තද
දෙවෙනි ගානත් වලියා ගත්තද? දැන් තුන්වෙනි ගානේ අන්තිම හරිය හදාගෙන යන්නේ. මෙතන ඊට මදි හින්දා මම ඒකත් මෙතෙන් ගන්නවා. F1 බලය අපි කිව්වා CI කියලා. මෙයාගේ වර්ගඵලය 0.1යි කිව්වා. මෙයාගේ වර්ගඵලය 0.1යි කිව්වා. F2 අගේ අපෙන් අහන්න කිව්වා. මෙහෙම අනුසූත්‍ර කළා F2 දශම බිඳුවයි එක සමානයි මේ පැත්ත වැඩි කරපුවාම 100 වැඩි කිරීම දශමයක් කියන දන්නක අපි නිදුනවා දැන් අපි F2 උත්තර කරමු අපි මෙතනින් ගාන ගමු F2 උත්තර කරමු F2 සමානයි 100 වැඩි කිරීම දශමයක බෙදීම දශම බිඳුවයි එක දැන් ඔයාලා තේරෙන්න ඕනේ මේන් F2 මම F2 ගත්තා 100 වැඩි කිරීම දශමයකට සමානවට අනිත් පැත්තදී බහරිය එහෙම ලිව්වා ඊළඟට මේ දශම බිඳුවක් කියන්නේ අර වැඩි කිරීම මෙහා පැත්තේ විච්චකම මෙතෙන්ට ගත්තාම බෙදීමන දැන් දශම ස්ථානයක් උඩ අඩු වෙනකොට 10 එනවා 10 වෙනවා යට තියෙන දශම ස්ථාන දෙකක් ඒ දෙක උඩ ගියාම බිඳු දෙකක් එනවා එතකොට 10ට බිඳු දෙකක් ආවම ඔන්න ලැබෙන උත්තරේ නියුටන් 10යි කියලා එහෙනම් මෙතනින් F2 බලය නියුටන් 1000ක් ලැබෙනවා අපි මෙතනින් යදුවේ F1 100යි 100ක් යදනකොට 1000ක් ලැබෙනවා ඒක තමයි වෙන්නේ ඊළඟ වැඩි බලයක් වෙනදෙනා ප්‍රායෝගිකව අපි ගණන් සුළු වෙනේ ඔය දු වෙනින්ද මේ 100ක් යදුවොත් 1000 ගුණයක් වැඩි වෙනවා එහෙනම් උත්තරේ 1000යි අඩුපාඩු වෙලා තියෙනම් ඉක්මනින් හදාගන්න මට දුන්න තව දෙවෙනි ගානක් තියෙනවා තව එකක් මම මේක මහනවා ඔයාලා වීඩියෝ එක නවත්තලා හරි ඔබ ලියා ගන්න ඕනේ ඒක මම කිව්වා දැන් හැම වෙලේම කියන්න බෑ ඔබ තේරුම් ගන්න ඒක රයිට් දැන් බලන්න දෙවෙනි ගාන දෙවෙනි ගාන කියනවා නිව්ටන් 6000ක බාරයක් නැත්තම් බරක් තියනවලු මේ මෙතන එයා ඔසවන්න උදන්න ඕනේ F1 බලය කියලා අපි අහන්නේ අපිට කියනවා මෙයාගේ වර්ගඵලය A1 වල 10යි වර්ග සෙන්ටිමීටර් අපිට වර්ග මීටර කරන්න ඕනේ මොකද අනුපාත දෙකක් තියෙන්නේ නැත්තම් කරන්න වෙනවා වර්ග සෙන්ටිමීටර් දෙපැත්තම දෙන්න කැපිලා යනවනේ ඒක ආදේශ කරලා දාන්න පෙනේ අපි දැන් සමීකරණය ලියුවා F1 A1 = F2 බෙදීම A2 කොහොම අතර තියාගන්න වෙයි F1 A1 අතර වර්ගඵලයේ පීඩනේ මෙතන වර්ගඵලයේ බලය එතකොට බලය බෙදීම වර්ගඵලය අමුතු දෙයක් මතක තියාගන්න නැහැ ඒක එතකොට පළවෙනි බලය අපි දන්නා එක තමයි අහන්නේ පුතේ දෙවෙනි එක වර්ග සෙන්ටිමීටර 10 දැම්මා සමානයි F2 බලය අපි අහන් අපිට දීලා තියෙන්නේ 6000යි කියලා බලන්න රයිට් බෙදීම මෙතන වර්ග සෙන්ටිමීටර 40යි දැන් වාරණ එකකට හිතන්න මෙතන වර්ග සෙන්ටිමීටර දාලා මෙතන වර්ග සෙන්ටිමීටර දැම්මට පස්සේ මේ දෙන්න වර්ග මීටර කරන්න අවශ්‍ය නැහැ මොකද මේ සෙන්ටිමීටර වලට මේ සෙන්ටිමීටර කැපිලා යනවා ඒක අවශ්‍ය නැහැ ඒක හදන්න එතන එනිසා අපි ලේසි ගන්න හදන්න මේ බිඳුව මේ බිඳුවක් කැපුණා කැපුණාට පස්සේ F1 සමාන වෙනවා උතලින් පස්සේ F1 මම උත්තර කරා සමාන වෙනවා එහා පැත්තේ 600 ඊළඟට මේක 10 න් වැඩි වෙනවා 10 න් වැඩි වෙනවා බෙදීම 4 එතකොට F1 බෙදන්න ඕනේ බලය 6004 න් බෙදන්න ඕනේ 6004 න් බෙදුවාම උත්තරයක් එනවා 6000 බෙදීම 4 4 වරක් 1.5.2 1500 නියුටන්. හරි එතන පේන්නේ නැහැ. ඒ නිසා මම ඒක උත්තර ගන්නම්. එන්න බලන්න. මෙයා මම මෙතෙන්ට ගන්නවා. F1 සමානයි මෙතන 600 තියෙන්නේ. මොකද මේ බිඳුවට බිඳුව කැපුණා 600 තියෙන්නේ. මෙතන 10 බෙදීම මේ පැත්තට ආපම වැඩි කිරීම වෙනවා 6000යි උඩ 6000යි බෙදීම 4යි 600 වැඩි කිරීම 10යි 6000යි 600 වැඩි කිරීම 10යි අපුලි තේරෙනවද මේ බිඳුවට මේ බිඳුව කැපුණා මේක F1 බෙදීම 10යි දෙන්නේ සමාන ලකුණෙන් මෙහා පැත්තට බෙදීමක් කරනකොට වැඩි කිරීමක් වුණා 600 වැඩි කිරීම 10යි 6000යි මේ හතර එහෙම ඉතුරු වුණා බෙදුවට පස්සේ ඉන්නේ 1500යි නියුටන් උතර බලන්න අපි මෙතනින් 1500ක් වැදලා හරිද 6000ක් මඩ පොරත්තන අන්න ලාභය අන්න ප්‍රයෝජනය අන්න වැදගත්කම ඕක තමයි ඒ ගණන් මම හිතනවායි ගණන් වල දැන් ওই ගණන් වර්ග දෙකම ඇති
ඊළඟට අපිට තව එක උපකරණයක් තියෙන ලියන්න මාත්‍රකාව අංක 2 වාහනවල තිරංග පද්ධති හරි දැන් පුතේ අපි බලමු වාහන තිරංග පද්ධතිය ක්‍රියා කරන ගිය සරලව මේ රූප සටහන වල ඇඳ ගන්න ඕනේ ඒකෙදි මේ වාහනේ බ්‍රේක් පැඩල් එක තියෙන්නේ සාමාන්‍යයෙන් බයිසිකලයක තියෙන්නේ ගොඩක් වෙලාවට කේබල් වලින් හරි එහෙම නැත්නම් දඬු වලින් හරි තමයි ශක්ති සම්ප්‍රේෂණය කරන්නේ පාපැදී එතකොට ඒකදී අපි පාපැදී දණ්ඩකින් සෑහෙන බලයක් වදලා ගම්මිතාව අඩු නිසා කියන්නේ බර ස්කන්ධය සහ ප්‍රවේගයේ වෙනස නිදී අඩු නිසා අපිට නවත්ත ගන්න පුළුවන් හැබැයි ලොකු වාහනයක් කියන්නේ ලොකු බලයක් ලොකු බරක් ඒ ගම්මිතාව විශාලයි ඒකට ඒ වගේ එක කේබල් වලදලා කම්පි වලදලා එහෙම නැත්නම් දඬු වලදලා මේක නවත්ත ගන්න හරි අමාරුයි ඒ නිසා එතකොට ලොකු බලයක් දඬු වෙනවා නමුත් අඩු බලයක් වදලා මෙන්න මේ ශක්තිය සම්ප්‍රේෂණය කරන්න පුළුවන් විශාල සිලින්ඩරයක් සහ කුඩා සිලින්ඩරයක් හදාගෙන තිරංග පළු දෙකක් හදාගෙන මේ තිරංග පළු දුන්නක් මගින් මේ විදිහට ඈඩ් කරන්න පුළුවන් මෙන්න මේ ද්‍රව පීඩනය මගින් ශක්ති සම්ප්‍රේෂණය කරනවා පැල්ලේට බලය දෙනවා ඒ බලය මේ විශාල සිලින්ඩරය මත යෙදෙනවා ඒක පිෂ්ඨණය විදිහට තල්ලු වෙනවා ඊට පස්සේ මේ කුඩා සිලින්ඩරයට යනවා කුඩා සිලින්ඩරේ මෙන්න මේ දෙක දවල් වල දෙක ඈඩ් වෙලා ස්ප්‍රින් එකෙන් තල්ලු වෙලා මේ කැරකෙන කොටසට කියනවා ඩ්‍රමේ කියලා අපිට ඒක වැඩක් නැහැ ඒ කොටේ තමයි ටයර් එක තියෙන්නේ දන්නු ටයර් සම්බන්ධ වෙච්ච කොටස කියලා එතකොට දැන් ඩ්‍රමේ මෙහෙම දෙපැත්තෙන් මේ තිරංග පළු දෙක නිසා හිර වෙනවා මේ තිරංග පළු දෙක ගිහිල්ලා මේ තිරංග පළු දෙක ගිහිල්ලා ඩ්‍රමේ මෙහෙම හිර වෙනවා ඒකවල හතරටම වුණාම එකවරම රෝද හතර නතර වෙනවා ඊට පස්සේ මේ ස්ප්‍රින් නැත්නම් දුනු දෙකක් තියෙන දෙපැත්තේ අපි පැඩල් එක අහකට ගත්ත ගමන් ආපස්සට මේක තල්ලු කරලා එනවා එතකොට ආයෙමත් තිරංග පළු හිරපු තැනට එනවා වාහනේ ගමන් කරනවා ඉතින් අපි ඔබ බොහොම හෙටියෙන් ඉන්න වල රූපය අඳින්නවා රූපය අඳින්න හරි රූපය අඳින්න කලින් අපි ලියාගමු ලියන්න පැඩලේ මත බලයක් එදු විට ද්‍රව කඳ ඔස්සේ විශාල සිලින්ඩරයෙන් කුඩා සිලින්ඩරයට ශක්තිය සම්ප්‍රේෂණය වී විශාල සිලින්ඩරයෙන් කුඩා සිලින්ඩරයට ශක්තිය සම්ප්‍රේෂණය වී තිරංග පළු ඈත් වේ තිරංග පළු ඈත් වේ වාහනේ ඩ්‍රමය ඩ්‍රමය සමග ටයරේ තියෙන ඩ්‍රමය සමග ස්පර්ශවි නතර වේ ස්පර්ශවි නතර වේ හරි රූපය අඳින්නවා රූපය අඳින්න රූපය අඳින්න වාලා වීඩියෝ එක නතර කරගෙන රූපය අඳින්න හරි දැන් පොතේ අපි කතා කරේ ද්‍රව පීඩනයේ මගින් ශක්ති සම්ප්‍රේෂණය ද්‍රව පීඩනයේ බලපාන සාධක ද්‍රව පීඩනයේ ලක්ෂණ උඩට ගිය ද්‍රව පීඩනයේ ලක්ෂණ ටික ද්‍රවයේ ගැඹුර වැඩි වෙනකොට පීඩනය යන සෑම දිශාවක් ඔස්සේම ද්‍රවයක පීඩනය ක්‍රියා කරනවා සහ මතු පිට හැඩය ද්‍රව පීඩනයට බලපාන්නේ නැහැ කියන කාරණා ටික කතා කළා ද්‍රව පීඩනයේ යම් ලක්ෂයක ද්‍රව පීඩනයට බලපාන සාධක තුන H රෝ G ද්‍රව කඳේ උස H ද්‍රවයේ ඝනත්වය රෝ ගුරුත්වාකර්ෂණය G ඒ වගේ අපි ගණන් හැදුවා විවිධ වර්ගයේ ඊට පස්සේ අපි ද්‍රව පීඩනය යොදා ගැනීම යටතේ කාරණා දෙකක් කතා කළා ඒකක් තමයි ද්‍රාව ජැක්කුව සහ වාහන ඔසවණය දෙකේ එකම මූලද්‍රව්‍ය අඩු බලයක් වදලා වැඩි බලයක් වැඩපවත්වන එක දෙවෙනි එක තමයි මේ වාහනයක තිරංග පද්ධතිවල ශක්ති සම්ප්‍රේෂණය ද්‍රව මගින් මේ බ්‍රේක් කොයිල් එක කියලා කියන මේ ද්‍රවයට ඒකෝසේ ශක්ති සම්ප්‍රේෂණය වීම තුන්වෙනි කාරණේ තව ඕනක් තියෙනවාට බැකෝ යන්ත්‍ර වල ගලුවොත් බැකෝ යන්ත්‍රයක අර අත වගේ තියෙන කොටස් තියෙනවා ඒ කොටස් වල ශක්ති සම්ප්‍රේෂණය වෙන්නේ ඔයිල් එකකින් නැත්නම් ද්‍රවයකින් යමතර දෙයක් කිව්වේ දැන් පුතේ අපිට ඊළඟට තියෙන්නේ වායු පීඩනය ගැන අපි වායු පීඩනය ගැන ඊළඟ වීඩියෝ එකේ කතා කරමු එහෙනම් වායු පීඩනය ඒකෙදි කතා කරලා ඉවර කරමු ආයුබෝවන්